බිරිඳෑවරු සමහර විට ස්වාමි පුරුෂයන්ට වදයක්. බිරිඳ නිසා ජීවිතයත් එපා වෙලා ඉන්න පිරිමින් අමන්දානන්දයට පත් කරන පුවතක් පසුගිය දවස්වල අන්තර්ජාලයේ සිරසෙරුවා. ඊලොන් මස්ක්ගේ තවත් පෙරලිකාර නිර්මාණයක් විදියට තමන්ටම කියා රොබෝ බිරිඳක් තෝරා ගැනීමේ අවස්ථාව පිරිමි පක්ෂයට තව මාස 3කින් උදා වෙන බව තමයි ඒ පුවතින් කියවුනේ. කැට්නිලා කියන නමින් තමයි මේ රොබෝ බිරිඳ හඳුන්වා දී තිබුණේ. පුවතේ සඳහන් වෙලා තිබුණ විදිහට කාන්තාවකට ආර්ථව චක්‍රයක් තිබෙනවා වගේම මේ රොබෝ බිරිඳත් මාසයකට වරක් ආරෝපණය කළ යුතු වෙනවා. දවස් 3ක් බැටරි ආරෝපණය කළාම ඊළඟ මාසයේම රොබෝ බිරිඳ සක්‍රියයි. සැබෑ බිරිඳකට වගේම දුක හා සතුට දැනෙන කැට්නිලාට හැඟීම් බෙදා හදා ගන්නත් පුළුවන් බව කියවුණා. ලිංගිකව එක්වීම සඳහා අවසර පදයක් භාවිතා කළ යුතු බව කැට්නිලා රොබෝ බිරිඳ භාවිතයේදී සැලකිලිමත් විය යුතු විශේෂ සාධකයක්. හැබැයි රොබෝ බිරිඳ තමන්ගෙම කරගන්න ඩොලර් 32,079,000 අතර මිලක් ගෙවන්නට වන බවක් පුවතේ සඳහන් වුණා. මේ පුවතත් සමග ඊලොන් මාස්ක් එක් එක් ආකාරයට නිෂ්පාදනය කළ රොබෝ බිරිඳෑවරුන් සමග හාදු හුවමාරු කරගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප පෙළකුත් ප්‍රසිද්ධ වී තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදනය සැබෑවක් බවත් එය අවසන් අදියරට ළඟා වී තිබෙන බවත් අඟවන්න. හැබැයි මේ පුවතේ ඇත්ත නැත්ත ගැන කරුණු සොයා බලපු අය අන්තිමේදී දැනගත්තේ මේක කෘතිම බුද්ධිය පාවිච්චි කිරීමෙන් කරපු නොමග යැවීමක් පමණක් බව. ඊලොන් මාස්ක් රොබෝ කාන්තාවක් සිප වැළඳගෙන ඉන්න තාත්වික රූපරාමු පෙළක් නිර්මාණය කරලා දෙන එක කෘතිම බුද්ධියට මහ වැඩක් නෙමෙයි. ඕන කරන්නේ ඒ දර්ශන මොන වගේ වෙන්න ඕනද, මොන වගේ කැමරා තාක්ෂණයක් යොදාගෙන හසු කරගත්ත ඡායාරූප පෙළක් වෙන්න ඕනද වගේ විස්තර කෘතිම බුද්ධියට ලබා දෙන එක විතරයි. මේ වගේ නොමග යවන සුළු මවාපෑම්වලට වගේම අපූරු කලා නිර්මාණ සඳහාත් කෘතිම බුද්ධියේ සහයෝගය ලබා ගන්න පුළුවන් බව මේ වෙනකොට ලෝකයට අලුත් දෙයක් නෙමෙයි. විදුසර පුවත්පත් දැන් ටික කාලයක පටන් පිටකවරේ සහ ඇතුළත සමහර පිටුවල තේමා අර්ථවත් කිරීමේ කලාත්මක සිතුවම් නිර්මාණ සඳහා කෘතිම බුද්ධි වැඩසටහන්වල සහාය ලබා ගන්නවා. ඉතින් රොබෝ බිරිඳක් ගැන හදිසියේ දැල්වුණු බලාපොරොත්තු උපන්ගෙයින්ම බිඳ වැටුණු අයට කියන්න තියෙන්නේ බලාපොරොත්තු සහ මුලින්ම අතහැරගන්න එපා කියලයි. මොකද ඊලොන් මාස්ක් මානව රූපී රොබෝවක් නිර්මාණය කිරීම දැනටමත් ආරම්භ කරලා තියෙන නිසා. ටෙස්ලා බොට් නැත්නම් ඔප්ටිමස් කියන නමින් තමයි මේ රොබෝව අත්හදා බැලෙමින් තියෙන්නේ. හැබැයි රොබෝ බිරිඳක් කවදා ඇසුරු කරන්න ලැබෙයිද කියන එක ගැන සහතිකයක් නම් තවම දෙන්න පුළුවන් කමක් නැහැ. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න, notification වලට bell icon එක click කරන්න.